රුපියල් 60000ක් ඔයාලඟ තියෙනවා නම් ඔයා මිලදී ගන්න ස්මාර්ට් ෆෝන් එක මොකද්ද? රුපියල් 60000කට ස්මාර්ට් ෆෝන් එකක් අපි මිලදී ගන්න ගියොත් එක්ක අපිට මිලදී ගන්න පුළුවන් වෙන්නේ බජට් ලෙවල් එකේ තියෙන හයි එන්ඩ් ෆෝන් එකක්. එහෙම නැත්නම් මිඩ්‍රියල් ලෙවල් එකේ තියෙන ලෝ එන්ඩ් ෆෝන් එකක් තමයි මිලදී ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඔයා පාවිච්චි කරනවාද එහෙම නැත්නම් යූස් ස්මාර්ට් ෆෝන් එකට යනකොට ඔයාට ෆ්ලැග්ෂිප් ලෙවල් එකේ ස්මාර්ට් ෆෝන් එකට යන්න පුළුවන්. මොකද පාවිච්චි කරන ලද ස්මාර්ට් ෆෝන් වල ප්‍රයිස් එක අඩුයි. ඒ වගේම අපිට ගොඩක් හොඳ එක්ස්පෙක්ස් එක ස්මාර්ට් ෆෝන් එකක් යූස් ස්මාර්ට් ෆෝන් එකකින් මිලදී ගන්න පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු රුපියල් 60000 ප්‍රයිස් රේන්ජ් එක අඩුවෙන් මිලදී ගන්න පුළුවන් වෙන යූස්ඩ් ස්මාර්ට් ෆෝන්, එහෙම නැත්නම් පාවිච්චි කරන ලද හොඳම ස්මාර්ට් ෆෝන්ස් පහක් ගැන. ඉතින් වීඩියෝ යන කලින් ඔයා තාමත් SL Section YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක click කරන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හොඳ මේ ස්මාර්ට් ෆෝන්ස් පහම මම බ්‍රෑන්ඩ්ස් පහකින් තෝරගත්තා සහ ගොඩක් හොඳ ස්ටොක් එකක් තියෙන ස්මාර්ට් ෆෝන් වලට මිලදී ගත්තා. මොකද සාමාන්‍යයෙන් අර කෑල්ලක් දෙකක් තියෙන ස්මාර්ට් ෆෝන්ස් මේකට ඇඩ් කරන්නේ නැහැ. මොකද අපිට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම නැත්නම් ඒ ආයතනයත් එක්ක අපි මිලදී ගන්න ආයතනයත් එක්ක කතා කරලා මොකක් හරි දෙයක් කරගන්න පුළුවන් ලොකු ස්ටොක් එකක් තියෙනවනේ. නමුත් අඩු ස්ටොක් එකක් තියෙනවනම් අපිට ඒ දේවල් කරගන්න අමාරුයි. මොකද අඩු ස්ටොක් එකක් තියෙනකොට අපිට චොයිසස් ගොඩක් අඩුයි. ඉතින් ඒ නිසා මගේ ලිස්ට් එකේ පස්වෙනි ස්මාර්ට් ෆෝන් එක තමයි Apple සමාගමේ Apple iPhone SE 2 කියන ස්මාර්ට් ෆෝන් එක. මේ ස්මාර්ට් ෆෝන් එක මගේ ලිස්ට් එකේ පහ වෙන්න හේතුව මේ ස්මාර්ට් ෆෝන් එකේ ග්ලාස් බෑක් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඇලුමිනියම් ෆ්‍රේම් එකක් තියෙනවා. බොඩි එකේ සම්පූර්ණම ගොඩක් හොඳයි. ඒ වගේම IP67 වෝට් ඇන්ඩ් ඩස්ට් රෙසිස්ටන් පහසුකම් මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. වගේ මේ ස්මාර්ට් ෆෝන් එක 2020 නිකුත් වෙච්ච ස්මාර්ට් ෆෝන් එකක්. ඒ වගේම අඟල් 4.7ක SD Retina IPS LCD display එකක් මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේකේ Apple A13 Bionic chipset එක බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම 3GB RAM එකක් 128GB storage එකක් මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම 12 megapixel single camera එකක් back එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම 7 megapixel selfie camera එකක් මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේ මේ ෆෝන් එකේ 4K වීඩියෝ රෙකෝඩ් කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම 18 volt fast charge එක milliampere 1821ක බැටරි එකක් මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මගේ හාරන්න පුළුවන් මෙන්න මේ price range එකේ Apple ෆෝන් එකට යනවා නම් අපිට 7 Plus එකට යන දීප. ඉතින් Apple 7 Plus එක මේ ස්මාර්ට් ෆෝන් වලට ටිකක් ලොකුයි. හැබැයි 7 Plus එකට වඩා SE2 එක ගොඩක් හොඳට perform කරන. මොකද මේකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ iPhone 11 එකේ තියෙන chipset එකම තමයි. ඉතින් ඒ වගේම මේකේ අපිට dual sim පාවිච්චි කර ගැනීම හැකියාවක් තියෙනවා. එකක් normal sim එක අනිත් එක eSIM එක විදියට. ඉතින් ඒ නිසා dual sim experience එක වගේම ගොඩක් හොඳ performance මෙන්න මේ Apple SE2 smartphone එකේ බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි Apple 7 Plus එක පාවිච්චි කරන්න යතු මම මෙන්න මේ Apple SE2 smartphone එක පාවිච්චි කරේ. මගේ ලිස්ට් එකේ හතරවෙනි ස්මාර්ට් ෆෝන් එක තමයි Sony Xperia 5 Mark 2 ස්මාර්ට් ෆෝන් එක. මේ ස්මාර්ට් ෆෝන් එකේ අපිට බොඩි එක සම්පූර්ණයෙන්ම බෑක් එක ග්ලාස් වලින් බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම ඇලුමිනියම් ෆ්‍රේම් එකක් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි IP65 වෝට් ඇන්ඩ් ඩස්ට් රෙසිස්ටන්ට් පහසුකමක් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක 2020 ඉකුත් වෙච්ච ෆෝන් එකක්. ඒ වගේම මේක ඩිස්ප්ලේ ගැන කතා කරද්දී අඟල් 6.1ක Full HD Plus OLED display එකක් බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම ගොඩක් හොඳ powerful Snapdragon 865 chipset එක මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙනවා. ඒ විතරක්ම නෙවෙයි 8GB RAM එකක් 128GB internal storage එකක් මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙනවා. ඒ වගේම 12 megapixel triple camera setup එකක් මේක බලා ගන්න පුළුවන්. 8 megapixel selfie camera එකක් තියෙනවා. ඒ වගේම 4K video record කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම 4000 milliampere battery එකක් 25 watt fast charge මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක iPhone SE2 එකට වඩා ටිකක් හොඳ මට්ටමක තියෙන හින්දා තමයි මම මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක මගේ ලිස්ට් එකේ හතරවෙනි ස්ථානට දැම්මේ. ඉතින් මගේ ලිස්ට් එකේ තුන්වෙනි ස්මාර්ට් ෆෝන් එක විදිහට හඳුන්වන්න පුළුවන් මෙන්න මේ LG Velvet
5G ස්මාර්ට් ෆෝන් එක. ඉතින් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක මම හිතන්නේ ඩිසයින් එක අතින් ගොඩාක්ම ලස්සන ස්මාර්ට් ෆෝන් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේක 2020 ඉඳිකුත් වෙච්ච ස්මාර්ට් ෆෝන් එකක්. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එකේ ස්පෙක්ස් ගැන කතා කරද්දී මේ ස්මාර්ට් ෆෝන් එකේ සම්පූර්ණ බැක් එක ග්ලාස් වලින් බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම ෆ්‍රේම් එකත් ඇලුමිනියම් වලින් තියෙන නිසා මම හිතන්නේ ගොඩක් හොඳ ඩියුරබිලිටියක් මේ ස්මාර්ට් ෆෝන් එකේ බැක් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම අඟල් 6.8ක ටිකක් ලොකු POLED Full HD Plus Display එකක් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ප්‍රයිස් රේන්ජ් එකේ යූස් ස්මාර්ට් ෆෝන් එක ටිකක් ලොකු ඩිස්ප්ලේ එකක් ඔයා බලාපොරොත්තු වෙනවා නම් මේ ස්මාර්ට් ෆෝන් එකට යන්න පුළුවන්. ඒ වගේම Snapdragon 765G chipset එක මේකේ බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම 8GB RAM එකක් 128GB internal storage එකක් මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම 48 megapixel triple camera setup එකක්, ඒ වගේම 16 megapixel selfie camera එකක් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම 4K video record කරගැනීමත් මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙනවා. ඒ වගේම milliampere hour 4300 කේ බැටරියක් වගේම 25W fast charging system එකක් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳ specs pack වෙච්ච ස්මාර්ට් ෆෝන් එකක් විදිහට මේ ස්මාර්ට් ෆෝන් එක හඳුන්වන්න පුළුවන් හින්දා තමයි මම හිතන්නේ රුපියල් 60000ක වගේ price range එකට මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. මගේ list එකේ දෙවෙනි ස්මාර්ට් ෆෝන් එක තමයි Samsung Galaxy S9 Plus කියන ස්මාර්ට් ෆෝන් එක. මේකත් රුපියල් 60000ක වගේ price range එක අපිට මිලදී ගන්න පුළුවන් ස්මාර්ට් ෆෝන් එකක්. කියන්නේ 60000ට වඩා අඩුවට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේක 2018 නිකුත් වෙච්ච ෆෝන් එකක්. ඉතින් අනිත් ෆෝන් හැම එකක්ම අපිට 2020 නිකුත් වෙච්ච ෆෝන් විදිහට හඳුනගන්න පුළුවන්. නමුත් මේ ස්මාර්ට් ෆෝන් එක විතරක් අපිට 2018 ඒක නැත්තම් අවුරුදු දෙකක් අනිත් ස්මාර්ට් ෆෝන් වලට වඩා මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක පරණයි. මේ ස්මාර්ට් ෆෝන් එකේ ඩිසයින් එක ගැන කතා කරද්දී බෑක් එක ග්ලාස් වලින්, ඒ වගේම ෆ්‍රේම් එක සම්පූර්ණයෙන්ම ඇලුමිනියම් වලින් බලා ගැනීම හැකියාවක් තියෙනවා. සහ ඒ කාලේ නිකුත් වෙච්ච ගොඩක් හොඳ ඩිසයින් එකක් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම IP68 water and dust resistant පහසුකමක් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙනවා. ඒ වගේම අඟල් 6.2ක QHD Plus Super AMOLED display එකක් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගැනීම හැකියාවක් තියෙනවා. නිසා මේ ප්‍රයිස් රේන්ජ් එක ගන්න පුළුවන් ගොඩක් රෙසලියුෂන්ස් වැඩි ස්මාර්ට් ෆෝන් එක විදිහට මේ ස්මාර්ට් ෆෝන් එක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම Snapdragon 845 chipset එක මේකේ බලා ගන්න පුළුවන්. performance ගොඩක් හොඳයි. ඒ වගේම 6GB RAM එකක් 64GB internal storage එකක් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම 12 megapixel triple camera setup එකක්, ඒ වගේම 8 megapixel selfie camera එකක් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ස්මාර්ට් ෆෝන් එකෙන් අපිට 4K video record කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම milliampere hour 3500 කේ බැටරියක් වගේම 15W fast charge මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් සමහර විට ආයතන වලදී මේ price range එකේ එමෙන්නත් රුපියල් 60000ක වගේ price range එක අපිට S10 එකක් මිලදී ගන්න පුළුවන් කියලා. හැබැයි S10 එක සාමාන්‍යයෙන් අපිට ලොකු ස්ටොක් එකක් එක්ක එමෙ නැත්නම් warranty එකක් එක්ක මිලදී ගන්න හම්බ වෙන්නේ නැහැ. ගොඩක් තැන්වල සාමාන්‍ය රුපියල් 70000 65000 වගේ price range එක තමයි S10 එකක් හොඳ warranty එකක් ලොකු ස්ටොක් එකක් එක්ක. ඉතින් ඒ නිසා S9 Plus එක අපිට ඒ price range එකේ මිලදී ගන්න පුළුවන් මේ ස්මාර්ට් ෆෝන් එක නිසා තමයි මම හිතන්නේ S9 Plus එක 60000ක වගේ price range එක ගන්න පුළුවන් මගේ දෙවෙනි ස්මාර්ට් ෆෝන් එක කියලා. හරි, මගේ list එකේ පළවෙනි ස්මාර්ට් ෆෝන් එක තමයි Google Pixel 5 කියන ස්මාර්ට් ෆෝන් එක. ඉතින් Google Pixel 5 කියන්නේ ගොඩක් හොඳ කැමරා එකක් තියෙන ස්මාර්ට් ෆෝන් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ ඩිසයින් එකත් ගොඩක්ම ලස්සනයි. ඉතින් ඩිසයින් එක ගැන කතා කරද්දී මේකේ බෑක් එක සම්පූර්ණයෙන්ම ඇලුමිනියම් වලින් බලා ගන්න පුළුවන්. ෆ්‍රේම් එක සම්පූර්ණයෙන්ම ඇලුමිනියම් වලින් බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම IP68 water and dust resistant පහසුකමක් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙනවා. ඒ වගේම අඟල් 6.1ක Full HD Plus 90Hz refresh rate එකක් තියෙන OLED display එකක් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේක 2020 ගුත් වෙච්ච ෆෝන් එකක් නිසා අපිට මේක 90Hz refresh rate එකකුත් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ display එකේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම Snapdragon 765G chipset එක මේකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම 8GB RAM එකක් 128GB internal storage එකක් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම 16 megapixel dual camera setup එකක් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම 8 megapixel selfie camera එකක් මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම 4K video record කරගැනීමේ හැකියාවක් මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම milliampere hour 4080ක බැටරි එකක් මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙනවා. ඒ වගේම 18W fast charge මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ price range එක ගන්න පුළුවන් හොඳම ස්මාර්ට් ෆෝන් එකක් විදිහට මෙන්න මේ Google Pixel 5 ස්මාර්ට් ෆෝන් එක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ ස්මාර්ට් ෆෝන්ස් පහ ගැන? සහ ඔයා මේ වගේ price range එක මිලදී ගන්න කැමති ස්මාර්ට් ෆෝන් එක මොකද්ද? පළවෙනි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
ඉතින් මේ වීඩියෝ බලන්න ඔයා පළවෙනි පාඩරක් පල්ලෙහා තියෙන subscribe button click කරලා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඊට හැබැයි දෙන bell icon එක click කරන්න. ඒ වගේම follow කරන්න මාව Instagram එකේ, Facebook එකේ, ඒ වගේම TikTok එකේ. ඉතින් මේ වීඩියෝ බලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකක් අපි ඉක්මනටම හම්බෙමු.